මේ වෙනකොට අද විදුලි බිල සම්බන්ධයෙන් ජනතාව පාරට බහැලා තියෙනවා. මෙහෙම තියදී කොහොමද කරන්න පුළුවන්ද කියලා කවුරු හරි මේ මොහොතේ නැත්නම් කොහොමද මේ මිනිස්සුන්ට සහන දිය යුතු වෙන්නේ කියන තත්ත්වෙ ඉන්නවා. මේ වෙලාවේදී ඔය මතනේ විදුලි බිල සම්බන්ධයෙන් මම පහුගිය දවසේ ප්‍රකාශයක් කරා. ඉතින් විදුලි බිල වැඩි කියන කාරණේ අපි සියලු දෙනාම පිළිගතිය යුතු කාරණයක්. ඒ වගේම තමයි ඉතින් අපි පක්ෂ සම්මත්තරය මහා සංගරත්නයේ ආශිර්වාද මැදේ සමරන එක රටේ ජනතාවට ආර්ථික වශයෙන් බලපානවා කියන දේශපාලන පක්ෂ නායකයෝ දැන් ඉන්නේ ඇමරිකාවේ එංගලන්තේ. ඒ අය ඒ රටවල වලට ගිහිල්ලා තමයි ඔවුන්ගේ පක්ෂ සම්මන්ත්‍රණ සමලන්නේ. හැබැයි කෙසේ වෙතත් අපි දැඩිසේ විශ්වාස කරන විදුලි උත්පාදනය වැඩි කරන්න ඕනේ. විදුලි උත්පාදනය වැඩි කරන අවශ්‍ය නීති රීති අපි හදන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන දේශපාලන වාසි ලබා ගැනීම නෙවෙයි අපි කළ යුත්තේ. හැබැයි අනිවාර්යෙන් විශේෂයෙන්ම අඩු ආදායම් ලබන අයට, කර්මාන්තවලට, කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, සංචාරක ක්ෂේත්‍රයට යම් කිසි සහනයක් විදුලි බිල තුළ ඉදිරි කාල සීමාවේ ලැබිය යුතුයි. ඉන්ධන බිල සංශෝධනය කරා කියලා කිව්වේ හැබැයි අපි දැක්කා ඒක දැන් ඉන්ධන වර්ග එකක් එහෙම මිල අඩු වෙනකොට අනිත් ඒවායි වර්ග හතරක විතර මිල වැඩි වෙනවා. ඒතකොට සාපේක්ෂව සමස්තයක් විදිහට යම්කිසි වැඩිවීමක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් විවිධ සමාගම් වලටත් මේක ලබා දුන්න සිනෝපෙක් අලුතෙන් ගෙනාවා. හැබැයි තරගකාරීත්වයක් ඇති කරන්න කියලා. පහුගිය කාලේ අපේ විපක්ෂයට පු සමහර දේශපාලන නායකයෝ පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ ඇයි ලෝකවෙන්ද පොලක් දෙක්ක අපේ තෙල් මිල අඩු වැඩි කරන්නේ නැත්තේ කියලා. මිල සූත්‍ර ගැන කතා කරේ. ඉතින් ඕක තමයි අවසාන ප්‍රතිඵලය. ඉතින් මෙතෙක් කල අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි සහනයක් ජනතාවට ලැබුණාද ඒ සහන ලැබුණේ ආණ්ඩුව මැදිහත් වීම තුළ ආණ්ඩුව විසින් නැත්නම් මුදල් අමාත්‍යාංශයේ විදී මුදල් අමාත්‍යාංශයේ විසින් ඒ පිරිවැය දැරීම තුළ මත පමණයි. විදුලි බල මණ්ඩලයේ වෙන්න පුළුවන් පෙට්‍රෝලියම් එක පාඩු ලැබුවේ ඒ නිසා. හැබැයි දැන් මේක පාඩු ලබන්නේ නැතුව ලාභ ලබන ආයතනයක් කරන්න කිව්වනේ. ඒ වගේම තමයි ජනතාවට මේ ගෙවන්න පුළුවන් ඇයි ආණ්ඩුව මේක නොකරන්නේ ඇයි ආණ්ඩුව මේ හැම එකටම සහන දෙන්නේ කියන මතෙ හිටපු අයත් හිටියනේ. ඉතින් අවසාන රණයක ජනාධිපතිතුමා තීන්දුව කරන්නේ නැති විදුලි බිල අඩු කළා ආණ්ඩුවෙන් වියදම් කළ විදුලි බිලයි තෙල් බිලයි අඩුවට දීපු ජනාධිපතිතුමාව ගහලා පැන්නුවා නම් එතුමා මොකද නිකන් ගුටි කන්නේ මිනිස්සු ඉල්ලන්නේ තෙල් මිල වැඩි කරන්න කියලා නම් අපි වැඩි කරමු කියලා ලෝක වෙඳ පොලේ මිලක් දැක්ක වැඩි කරනවා. ඉතින් අවසානයේ මොකද යථාර්ථය තමයි දැන් මම දැක්ක කාර්තුවකට සැරයක් මිල වෙනස් කරන්න උත්සාහ කරනවා කියන කාරණේ. ඉතින් මේ මොන කාරණේ කරත් විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම විදේශ රටවල එක්ක ගනුදෙනු කරන ව්‍යාපාරවලට යම්කිසි බලපෑමක් මේ තුළ ඇති වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අනිත් පැත්තෙන් දිවර ක්ෂේත්‍රය, කුෂිකර්ම ක්ෂේත්‍රය වගේම කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් විශාල බලපෑමක් ඇති වෙනවා. අනිවාර්යෙන් වැඩ බද්ධ වැඩි කරනවා කියන්නේ රටේ උද්ධමනය නැත්තම් ජීවන වියදම් වැඩි වෙනවා. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. හැබැයි වැඩ බද්ධ වැඩි කරන්නේ කාගේ උමනාවලද? මේ IMF එක සතුරු කර ඩොලර් මිලියන 300ක් ඉල්ලගන්නනේ. හැබැයි මේකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඉතින් දුප්පත් මිනිස්සයා තවත් දුප්පත් වෙනවා, පොහසත් මිනිස්සයා තවත් පොහසත් වෙනවා. ඉතින් මේකද අපේ ආර්ථික ප්‍රතිපත්තිය කියන එක පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි.